අලියතුන් මද කිපෙනවා කියන්නේ මොකක්ද කියන එක ගැන දැනුවත් කරන්නයි අද අපි බලාපොරොත්තු වෙන්නේ. මද කිපෙනවා කම්මුල් තෙමෙනවා කියන්නේ අසනීපයක් නෙමෙයි කියලා මුලින්ම කියන්න ඕන. මේ ආසියානු හා අප්‍රිකානු අලියතුන්ටත් පොදු වූ තත්ත්වයක්. මෙහිදී සිදුවන්නේ වාර්ෂිකව ශරීරයේ ක්‍රියාත්මක වන හෝමෝන චක්‍රයේ බලපෑම් නිසා සිදුවන කායික මානසික හා හැසිරීමේ වෙනස් වීමක්. මද කිපීම හඳුනා ගන්න තියෙන ප්‍රධානම කායික ලක්ෂණය තමයි කන සහ ඇහැ අතර තිබෙන ග්‍රන්ථියකින් අඳුරු දුර්ගන්ධයකින් යුත් තෙල් වැනි දියරයක් පිටවීම. මීට අමතරව නිතර මුත්‍රා පිට කිරීම සහ ලිංගේන්ද්‍රයෙන් පිටවන විවිධ ශ්‍රාවයන් එක්වී පල්ලුණ ස්වභාවයක් ගැනීමත් දැකගත හැකියි. මේ කාලයේ අලියතුන්ගේ හැසිරීම දරුණු වෙනවා. ආහාර සහ ජලය ලබා ගන්නෙත් සාමාන්‍ය දිනවලට වඩා අඩුවෙන්. සාමාන්‍ය මද කිපීම සිදුවන්නේ අවුරුද්දකට සැරයක් එකම කාල සීමාවකදී. නමුත් එක් එක් සතාගේ සෞඛ්‍ය තත්ත්වය හා දේශගුණික තත්ත්වය මත වසරකට කිහිප වරක් හෝ මෙය සිදුවිය හැකියි. මේ කාල සීමාව තීරණය වන්නේ අලියතුන්ගේ සෞඛ්‍ය තත්ත්වය මතයි. ඇතැම් තරුණ ශක්තිමත් අලියතුන්ගේ මද කාලය මාස 6-7ක් දක්වා දික්වන අවස්ථාත් දැක ගන්න පුළුවන්. අලියෙක් මද කිපීමේදී එම සතාගේ ශරීරයේ තිබෙන ටෙස්ටරෝන් මට්ටම සාමාන්‍ය ප්‍රමාණය වගේ 60 ගුණයකින් පමණ ඉහළ යනවා. මේ නිසා ලිංගික අධික්‍රියාකාරී මට්ටමකට පත්වන ඇතා හෝ අලියා තමන්ට අභියෝගයක් වන ඕනෑම කෙනෙක් යටපත් කරගෙන සහකාරියක් සොයා ගැනීම තම එකම අරමුණ කරගන්නවා. මෙම කාලයේදී උත්සාහ කරන්නේ ලිංගිකව එක්වීම පමණයි. නමුත් අලියතුන් ලිංගිකව එක්වන්නේ මද කාලයේ පමණක්ම නොවේ. අලියතුන් සාමාන්‍ය කාලයේදීත් කිසිදු බාධාවකින් තොරව ලිංගිකව එකතු වෙනවා. නමුත් ඇතින්නන් ගැබ් ගැනීමේ සම්භාවිතාව අනෙක් සතුන්ට සාපේක්ෂව කුඩා අගයකුයි ගන්නේ. මේ නිසා පිරිමි සතුන් ලිංගිකව අධික්‍රියාකාරී වීම හරහා වැඩි ලිංගික එක්වීමෙන් පරිණාමීය වාසියක් ලබා ගැනීම සඳහා ස්වභාව ධර්මයේ විසින් ඔවුන්ට ලබා දුන් අවස්ථාවක් විය හැකියි. මද කිපුණු හීලා අලියතුන් පාලනය කිරීමට ශ්‍රී ලංකාවේ භාවිත වන ක්‍රමය තමයි දම්මැල් කිහිපයක් මගින් අදාළ සතා මද කාලයේ අවසන් වන තෙක් ගස්වල බැඳ තිබීම. එහෙත් එම කාලයේ අලියතුන් අභිජනනය සඳහා යෙදවීම ඉතාමත්ම සුදුසු කාලයක්. නමුත් ගැටලුව වී ඇත්තේ මේ කාලයේ ඔවුන්ව හීලා කර ගැනීමේ ඉතාමත් අපහසු වීම. මේ තත්ත්වය කළමනාකරණය කර ගැනීමට යම් වැඩපිළිවෙලක් යොදාගත හැකි නම් අප රටේ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති අලියත් පරපුර වර්ධනය කර ගැනීමටත් ඉන් හැකියාව ලැබෙනවා.